මීතොටමුල්ල කසල අංගණය අදාවැටීමෙන් පසුව ගොඩනගිලි පරීක්ෂණ ආයතනය විසින් අවදානම් කලාපයක් මායිම් කරලා තියෙනවා. ඒ අවදානම් කලාපයේ සියලුම ගෙවල් ශ්‍රී ලංකා යුද හමුදාව මගින් සලකුණු කරලා තියෙනවා. මෙතන ඉන්නවා පවුල් 201ක නිවාස 201කට අයිති ජනතාව අවදානම් කලාපය තුළ ජීවත් වෙනවා. අපි ඒ අයගෙන් ඉල්ලා හිටියා මේ අවදානම අධික නිසාවෙන් වහාම ඒ ස්ථානයෙන් ඉවත් වෙන්න කියලා. ඒ ඉවත් වීම වෙනුවෙන් අපි ඒගොල්ලන්ට වහාම සපයනවා රුපියල් 50,000 බැගින් මාසික දීමනාවක් මාස 3ක් දක්වා අපි දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ බඩු ඇද ගැනීම සඳහා රුපියල් 10,000ක මුදලක් වහාම ප්‍රාදේශීය කම්කාරයලෙන් ලබා දෙනවා. යම් හේකින් ඒ අයට යාම සඳහා ස්ථානයක් නැත්නම් කොළොන්නාව සාලමුල්ල නිවාස යෝජනා ක්‍රමයෙන් නිවාසයක් අපිට ලබා දෙන්න පුළුවන්. ඒකම ඒ අයගේ ඉවත් වෙන ඒ නිවාස දේපළ සියල්ලම තක්සේරු දෙපාර්තමේන්තුවෙන් මේ දවස්වල තක්සේරු කරනවා. ඒ තක්සේරු කරලා අවසන් වෙලා ඉවරලා අර ලබා දෙන නිවාසයේ වටිනාකම අඩු කරලා ඉතුරු මුදල එයාට දෙන්නත් පුළුවන්. නිවාසයක් ලබා ගන්න අකමැති නම් සම්පූර්ණ තක්සේරු වටිනාකමත් ඒගොල්ලන්ට ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් එම නිසා අවදානම් තත්ත්වය පිළිබඳව අපි මීට පෙර කරපු දැනුම් දීම් නොසලකා හිටපු අය දැනගත්තා. ඒ අවදානමට ලක් වුණාම කොයිතරම් අවදානමකට වැටෙනවද කියන එක. ඒක නිසා මම විශේෂයෙන්ම දිසාපතිවරයා හැටියට ඉල්ලා හිටින්නේ කරුණාකරලා අවදානම් කලාපයෙන් ඉවත් වෙන්න ඔබගේ ජීවිත සහවල ආරක්ෂාව සඳහා ඒ වෙනුවෙන් රජයේ සපයන සහනයක් ලබා ගන්න ඔබට කිසිම ආකාරයක පාඩුවක් නොවන ආකාරයට රජයේ සහන යෝජනා ක්‍රමය සැලසුම් කළායි තියෙන්නේ.